හයි හයි, කොහමද ඔයාලා හැමෝටම? උන් ඉතින් වෙනද වගේම අදත් අරගෙන ඇවිල්ලා තියෙනවා මේ පේනා වගේ රසම රසට හොඳ උකුවට මාළු කඩි එකක් පොල් කිරි දාන්න නැතුව කොහොමද හදාගන්න කියලා ඔයාලත් එක බෙදා ගන්න. මම අරගෙන තියෙන්නේ අද කෙලවල්ලෝ 500ක්. ඔයාලට ඕනම මාළුවක් ගන්න පුළුවන්, බල තලපත් වගේ හරි කටු පොඩි මාළු හරි ඕනම එකක් මේ විදිහටම හදන්න පුළුවන්. මම දැන් යන්නේ මේ ඉඟුරු සුදු ලුණු ගොරක දාලා පේස්ට් එකක් හදාගන්න. ගොරක මේ ඔක්කොම මම බ්ලෙන්ඩ් කරේ නැහැ, ගොරක බික් දෙකක් වගේ තමයි අරගෙන බ්ලෙන්ඩ් කරේ. මාළු ටිකට මම දාගන්නවා බදපු මිරිස් මේස හැන්දක්, බදපු දුණු පහ මේස හැන්දක්, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු. ඒකටම මම අර අපි බ්ලෙන්ඩ් කරගත්ත ඉඟුරු සුදු ලුණු ගොරක පේස්ට් එකෙන් මේස හැඳි එකක් එකතු කරලා මේක හොඳට අතින් අනලා අපි සීසන් වෙන්න විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් තියනවා. මම ඕනේ නම් වතුර ටිකක් අරගෙන හොඳට අත ගාලා පැත්තකින් තියන්නත් පුළුවන්. චුට්ටක් වෙලා සීසන් වෙන්න එක දීලා මම දැන් මාළු ටික උයා ගන්න යන්නේ. වනදක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් රත් වෙන්න දානවා. ඉඟුරු සුදු ලුණු ටිකක් බැදෙන්න දීලා ඒකටම එකතු කරනවා කපාගත්ත ලුණු ටිකක්. ඒකටම එකතු කරනවා එනසල් ටිකක් තලලා දාන්න. කුරුඳු පොතු කෑල්ලක්, කරාබු නැටි, ඒත් එක්කම කරපිංචා ඔක්කොම ටික එකතු කරලා මේක දැන් හොඳ තෙම්පරාදුවක් තමයි හදාගන්න යන්නේ. මේකට අනිවාර්යයෙන්ම රම්පෙ එකතු කරන්න. මගේ ළඟ අද රම්පෙ නැහැ, ඒක නිසා මම රම්පෙ එකතු කරන්නේ නැහැ. ඔයාලා හදනකොට අනිවාර්යයෙන්ම රම්ප කෑල්ලක් එකතු කරගන්න. අමු මිරිස් කරල් දෙකක් තුනක් විතර මම එකතු කරගන්නවා. මේක හොඳට බැදෙන්න දීලා රන්වන් පාට වෙනකොට අපි මේකට දැන් එකතු කරගන්නවා අපි සීසන් වෙන තියාගත්ත මාළු ටික. ඒ වළඳටම වතුර ටිකක් අරගෙන වළඳ හොදලා වගේ තමයි මේකට මම එකතු කරන්නේ. ඒකේ අපේ සීසන් වෙන දාපු පහේ ටික ඒකේ වළඳ තියෙන හින්දා එහෙමම හොදලා මම මේකට වතුර ටික එකතු කරගන්නවා. ඔයාලත් මාළු මේ විදිහට හදනවා නම් අනිවාර්යයෙන්ම මැටි වළඳක්ම පාවිච්චි කරන්න. අපි මේකට කිරි එකතු කරන්නේ නැති හින්දා තැම්බෙන්න නැති වෙන්න තරම් වතුර දාගන්න ඕනේ. තව ඔයාලට හොදිත් තියාගන්න ඕනේ නම් ටිකක් වතුර චූට්ටක් විතර වැඩිපුර තියාගන්න. මට අද දාන්න රම්පෙත් තිබුණේ නැති හින්දා මගේ ළඟ ගෙදර තිබ්බා බේ ලීව්ස්, මම ඒකෙන් දෙකක් එකතු කරගත්තා. ගොඩක් දෙනෙක් නම් බේ ලීව්ස් ගැන දන්නව ඇති, නොදන්න කවුරු හරි ඉන්නවා නම් මේවා ගන්න තියෙනවා සුපර් මාකට් එකේ, ෆුඩ් සිටි වල, කීල්ස් එකේ, ආපිකෝ සුපර් සෙන්ටර් වල ඕන තැනකින් ගන්න පුළුවන්. ලොකු ගාණක් නැහැ. මට මේ පැකට් එකට ඕනේ රුපියල් 155යි. පොඩි කොළ නම් ටිකක් ලොකු කොළ නම් ගාණින් වැඩි. ඔයාලත් අරගෙන ගෙදර තියාගන්න ඕනම දෙයකට දාන්න පුළුවන්. හොඳට තැම්බෙන්න දීලා දෙතුන් පාරක් විතර කලවම් කරලා බලන්න මාළු ටික කුඩු කරගන්න නැති වෙන්න. හොඳට කලවම් කරලා මේ වෙලාවෙදී ඔයාලට බලන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතිද කියලා. මදිනන්තාව එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම හොදි අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මොකද මැටි වලඳ තියෙන හින්දා ඒක නිවෙන කොටත් හොදි හින්දෙනවා ටිකක්. ඒක නිසා ඒක ගැනත් කල්පනා කරලා හොදි ඇති ප්‍රමාණය වෙනකොට ක්ලිප්පෙන් ඉවත් කරගන්න පුළුවන්. දැන් නම් මගේ මාළු එක හොඳටම තැම්බිලා ලුණු ඇඹුල් ඔක්කොම හරි මම බලලා තියෙන්නේ. ඉතින් හරි සුවඳයි මේ වෙලාවේදී. හොඳ සුවඳක් එනවා. මට තව ටිකක් උකු වෙන්න ඕනි හින්දා තව විනාඩි 2-3ක් විතර මම ලිපේ තියෙනවා. හැබැයි ඉන්දර ගොඩක් අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ තියන්නේ ලිප ඔෆ් කරලා විනාඩියකට 2කටවත් විතර පස්සේ දැන් මෙහෙම තමයි පේන්නේ. ඔන්න මගේ මාළු එක උයලා ඉවරුනාම මම කැලක් කරන් පෙන්නන්නම්. මට ඕන වුණා වගේම හොඳට උකුවට තියෙනවා. හරිම රසයි, හරිම සුවඳයි. ඉතින් ඔයාලටත් මේ වගේම හදලා බලන්න පුළුවන්. මම හැමදාමත් වගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් දාන්නම් අවශ්‍ය දේවල් ටික. ඉතින් ඔයාලත් හදලා බලන්න. හැමදාමත් වගේ ආදරෙන් මතක් කරනවා මගේ චැනල් එක තාමත් ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකත් ලයික් කරන්න. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. හෙටත් එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන. සුබ දවසක්.